ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා සුවිශේෂක ලුක්තමන් විසින් දෙන ලද දේ වාක්‍ය නම් මෙසේය ස්වාමීනි ඔබ වහන්සේට මහිමය වේවා අනුහන්සේ ජෙරුසලම බලා යද්දී නගර හා ගම් නියම් ගම් මැදින් අනුශාසනා කරමින් වැඩියසේක එක්කෙනෙක් කතා කොට ස්වාමීනි ගැළවීම ලබන්නෝ ස්වල්ප දෙනෙක් පමණ දැයි උන්වහන්සේගේ නැසිය. උන්වහන්සේ උන්ට කතා කොට මෙසේ වදාළසේක. පටු දරටුවෙන් ඇතුල් වන්නට වීරය කරන්න. මද බොහෝ දෙනෙක් ඇතුල් වන්නට සොයන නමුත් උන්ට නොහැකි වේයයි වදාළසේක. ගෙදර ස්වාමියා නැගිට දොර වැසූ පසු ඔබ පිටත සිට දොරට තට්ටු කරමින් ස්වාමීනි අපට දොර හැරිය මැනවයි කියන කල නුබලා කොතැනින් ආවාහු දැයි නොදනිමි ඔහු පිළිතුරු දෙනවා ඇත එවිට ඔබ අපි ඔබ සමග කෑවෙමු බීවෙමු ඔබ අපේ වීදිවල ඉගැන්නුසේ සේකයි කියන්න හොය එතෝ කතා කොට නුබලා කොතැනින් ආවහු දැයි මම නොදනිමි අදමිටු කම් කරන නුබලා සියලු දෙනාම මා කෙරෙන් පලා යවෝ යයි කියන්නේ අබ්‍රහම්ද ඊසාක්ද ජාකොබ්ද සියලු දිවසිවරයන්ද දෙවන්වාසගේ රාජ්‍යයේ සිටියදී ඔබ පිටත දමනු ලබන කල හි විලාප කීම්ද දත්මිටි කෑම්ද ඇතිවේ තවද මිනිස්යෝ පෙර දිගින් හා අපර දිගින් ද උතුරු දිගින් හා දකුණු දිගින්ද පැමිණ දෙවන්වාසගේ රාජ්‍යයේ මංගල භෝජනයට හසුන් ගන්නෝය මෙන්න දැන් අන්තිමයන්ව සිටින සමහරු ප්‍රථමයෝද දැන් ප්‍රථමයන්ව සිටින සමහරු අන්තිමයෝද වන්නෝය ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා ගයාදර ප්‍රමාන්තියනි ජේසුගේ ධර්මය ලෝකයේ ධර්මයට පරස්පර විරෝධී යන දහමක් ලෝකය කතා කරන දෙයට එකයි ඒක හැම තිස්සම උඩුගම්බලා යන ගමන උඩුගම්බලා යන්නේ ඒ කියන්නේ ගඟ උඩට යන ගඟ එන්නේ පහළට ගඟ උඩට යනවා කියලා කියද්දි එතන වෙන්නම බලයක් අපිට ඕනේ. ඒ කියන්නේ නිරන්තරයෙන්ම හබල් ගහන්නම ඕනේ. හබල් ගහන එක අතහැරියොත් එම ආයිත් අතේ පැත්තට තමයි යන්නේ. ඒ නිසා නිරන්තර සටනක් මගේ ප්‍රමාන්තනි. ඒකේ උනහස්සේ කතා කරලා කියන්නේ ඒ කියන්නේ ඔබට ඔයේ ඉන්න තැනකට ඉන්න බෑ. ඔයේ ඉන්නවා නිකන් ඉන්නවා දාවිඩ් බෙත්ෂෙබා සමග පාපයට වැටෙන්නේ රජවරු දෙක සාමුවෙල් 11 වෙනි පරිච්ඡේදයේ පළවෙනි අවගන්ති කියනවා වසන්ත සමයේ රජවරු යුද්ධයට යන කාලයේදී වසන්ත සමයේ රජවරු යුද්ධයට යන කාලයේදී දෙක කොරේ සමාව සමාවෙන පුතේ දෙක සාමුවෙල් 11 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ සිට දෙක සාමුවෙල් 11 එකේ කතා කරලා කියනවා ඒ අවුරුද්දේ වසන්ත සමයේ රජවරුන් යුද්ධයට යන කාලයේදී දාවිත් රජ ජෝවාබ් දහු සමග තමගේ සේවකයන්ද ඊශ්‍රායෙල් හමුදාවද යුද බිමට යැවීය දාවිත් මුකුත් කරේ නැහැ ඔහු අම්නඩොඩන් ඝාතනය කොට රබ්බා නගරේ වැටළුව ඒ දාවිත් ජෙරුසලමේ නැවතී සිටියේය ඇයිටි නිකං සුම්මා තේරුණාද කියන්නේ අපේ ජීවිතයේ අධ්‍යාත්මික ගම්මනේ සුම්මා කතන්දර නැහැ හරි ඒ කියන්නේ there is no vacation for the vocation ඔබ ජේසුගෙත් එක්ක තියෙන මේ සටන අත හැරිය ගමම්ම ඔබ කෙලින්ම යකාගේ ඔඩොක්කුවේ මගේ ප්‍රමාන්තේනේ එනිසා මේක අද සුවිශේෂී උන්වහන්සේ කතා කරලා කියනවා පටු දොරටුවෙන් ඇතුල් වන්නට වීරය වඩන්න 24 කියනවා පටු දොරටුවෙන් ඇතුල් වන්නට වීරය කරන්න එෆර්ට් එකක් එනර්ජි එකක් ස්ට්‍රෙන්ත් එකක් කට්ටක් කන්න වෙනවමයි ජේසුත් එක ගමන ලේසි ගමනක් නෙමෙයි මගේ ප්‍රමාන්තේනේ ජේසුත් එක ගමන කවදාවත් ලේසි වෙන්නේ නැහැ
කියන්නේ ලෝකයට අනුව ෆන් එක කික් එක ජොලිය මරු මාර කියන තලක නෙමෙයි පළල් දොරටුවක්. ඒ කියන්නේ ඒක පළල් දොරටුව කියද්දී ආයි හොයි කියලා යන්න බලුවන් මරු නියමයි. ඒ කියන්නේ ඒක තමයි ගතිය ඔක්කොමලා යනවා. ඒ පළල් දොරටුව නියමට පේනවා. කිසි ප්‍රශ්නෙකුත් නැහැ. ඒ වචනේ කතා කරලා කියන්නේ මන්ද බොහෝ දෙනෙක් ඇතුල් වන්නට සොයන නමුත් ඔවුන්ට නොහැකියයි මම ඔබට කියන්නේ. පටුදරටුවක් ඒකට මගේ ප්‍රමාණතිනේ ඔබ කඳ මුදුනට ගිහිල්ලා ඒ කියන්නේ මේ තැන්නේ තලාවේ තනි තලාවේ දකින්න දෙන්නේ නැමයි කඳ මුදුනට ගිහිල්ලා වෙනම දැක්මක් වෙනම බලයක් ඉහලින් ලැබෙන බලයකින් ඔබ ජීවිතේ ජීවත් වෙන්න වෙනවා ඒ බලය නැතුව ඔබට ඉන්න බෑ ඒකයි මගේ ප්‍රමාණතිනේ මාංශයේ ජීවිතය සහ ආත්මයනන් ජීවිත තුල ජීවිතය කියන එක දෙකක් ආත්මයනන් තුල සුත්ත්ාත්මයනන් තුල ජීවත් වෙනවා කියන වෙනම දෙයක් එකෙන්නේ ශුද්ධාත්මයන් ඔබ ඇතුලේ මෙහැවීමක් ගින්නක් එනර්ජි එකක් හරියට ඒක වාහනේ ස්ටාර්ට් කරලා යනවා වගේ අර ඒ කතාවක් තියෙනවා තේරෙනවද කියන එක ජනා පොළව කොට කොට ඉන්නේ නැදී ප්‍රියා එනවා ජනා ප්‍රියා ඇවිල්ලා අහනවා යා ජනා මට පොරවක් තියෙනවද කියලා පොරවක් තියෙනවද කියලා ආ නේන පොරවක් තියෙම හොඳ එකක් දෙන්නම් කියලා අර ගස් මැෂින් වලින් ගස් කපන්නේ මැෂින් එක ගන්න ගස් කපන්නේ එහෙම එකක් ගෙනත් දෙනවා ආ මේක අර කියලා අරගෙන ගිහිල්ලා පැයකට ඊට පස්සේ කොන්දල්ලාගෙන අම්මා මොකද මේ ඇයි මොකෝ අම්මා මේක හරියට කැපෙන්නේ නැහැ නේ අම්මා කියලා කොන්දල්ලාගෙන එනවා ඒක එන බරයි පොරවක් වගේ නෙමෙයි ඉතින් ඈ කැපෙන්නේ මේ ඊයෙන ගෙනා කියලා අරයා මැෂින් එක ගන්න ස්ටාර්ට් කරනවා ස්ටාර්ට් කරමු ගම ඈ මොකක්ද මේ සද්දේ මිනිහා ස්ටාර්ට් කරන්නේ නැතුව එකෙන් ගහලා කපලා තියෙන්නේ කිතුරු ජීවිතය ඒ වගේ මගේ ප්‍රේමාන්තනේ එන්ජින් එකක් තියෙනවා ස්පාර්ක් කරලා ස්ටාර්ට් කරගන්න එතම ශුද්ධාත්මයන්න් වහන්සේ උඩුකම් බලා යන්න බෑ අපේ මෝටරේ ස්ටාර්ට් කරගන්නේ නැතුව ඔබට හබල් ගහලා යන්න බෑ ඒක ස්ටාර්ට් කරගන්න මෝටරයක් ඔබගේ එන්ජින් එක ස්ටාර්ට් කරන්න නැතුව වාහනේ තල්ලු කරගෙන යනවා හැබැයි බර කරත් ස්ටයිල් එකට යන්නේ තල්ලු කරගෙන ඒක එපා වෙලා හති වෙලා ඇති වෙලා නන්නතර වෙන්නේ මගේ ප්‍රමාණතනේ මේක බලයත් එක්ක ජීවත් වෙන්න ඕන කාලයක් පටුදරටුවෙන් ඇතුල් වෙන්නට වීරය වඩන්නට ඕනේ සටන් කරන්න ඕන කාලයක් නිරන්තරයෙන්ම සටන් කරන්න ඕන කාලයක් ඒකයි උන්වහන්සේ කතා කළා කියන්නේ 1 තිමෝති 2:12 1 තිමෝති 6:12 කතා කළා කියනවා ඒ කියන්නේ මේක දුමන ධාවනයක් එනර්ජි එකක් ස්ට්‍රෙන්ත් එකක් වචන කතා කළා කියනවා බලන්න 1 තිමෝති 6:12 උන්වහන්සේ කතා කරන වචනය ඇදහිල්ල නැමති මහා ධාවනය වීරෙන් දුවන්න කියන්නේ ඇත්ලිට් කෙනෙක් ධාවකයෙක් දුවන්නේ කොහමද? ඒක ස්ට්‍රෙන්ත් එක අරගෙන කාබන් එතන අරගෙන මයි ප්‍රමාණතේ ඒක ග්ලූකෝස් අරගෙන කාලා ශක්තිය මාංශ පේශිත් එක්ක දුවන තැන. ඒක වීරිය වඩන්න ඕන දෙයක්. අපි කියන හැපැසඩ් soft pedal නිකන් ඔයෙ ඉන්නම් වාලේ යන්නම් වාලේ ඉන්න බෑ. නිකන් වැනි වැනි පාවි ඉන්න කිතුනෝ ආවු ලැබු ගියු කිතුනු එහෙම තැනක් නෙමෙයි කනෙක්ෂන් එකක් එක්ක ඒක සටන ફોකස් වෙලා ඒ කියන්නේ ගොරවන සිං වගේ නපුර ඇවිදිනවා සතුරෙක් ඉන්නවා අපි නිරන්තර ફોකස් එකක අභිවෘද්ධිය ආලේපේ කියන්නේ එකයි ඔබ යුද්ධය කරන ඔබ හමුදා බටයක් වගේ කවීරය වඩන්න ඕන තැනක් මගේ ආදර ප්‍රමාණතනේ අතහැරලා ජීවත් වෙන්න බෑ එනිසා උන්වහන්සේ කතා කළා එකයි අද වචනේ අහන්නේ අද වචනේ ස්වාමීන් වහන්සේගෙන් අහන්නේ ස්වාමිනි ගැලවීම ලබන්නෝ ස්වල්ප දෙනෙක් පමණක්ද උන්වහන්සේගෙන් ඇසිය ගැලවීම ලබන්න පොඩි දෙනෙක්ද ඒකට හැමෝටම ගැලවෙන්න බැරිද උන්වහන්සේ කියන්නේ ගොඩක්ද පොඩ්ඩක්ද කියලා උන්වහන්සේ කියනවා පටු දොරටු නැතුලෙන වීරිය වඩන්න පළල් දොරටුව නෙමෙයි ඒ කියන්නේ ඔබගේ ඉස්සරහා choice එකක් තියෙනවා හැමතිස්සම choice එකක් පළල්
වාව් දොරක් තියෙනවා පටු බෑක් දොරක් තියෙනවා වාව් දොරක්ද බෑක් දොරක්ද ඒ කියන්නේ ලෝකයේ ආස නැති මෝඩයිද ධර්මයද අනේ මොකද ඔය කට්ට කන්නේ ජීවිතේ තියන්නේ විඳින්න විඳවන්න නෙමෙයි ඒක නිසා සුන්දර ඔබට ජීවිතේ කුෂි ලයිෆ් එකක් තියෙනවා අපි කියනවා හෙඩොනිසම් කියලා ඒ කියන්නේ ප්ලෙෂර් ඔරියන්ටඩ් ලයිෆ් අපි ජීවිතේ සතුටම හොයාගෙන යන තැන ඒක චොයිස් එකක් හැබැයි ඒකෙදි ඇඟ ඉල්ලන්නේ මම ප්‍රේමවන්තනි අර හයිවේ එක ඇඟ ඉල්ලන්නේ මේ මේ අමාරු තැන ඇඟ ඉල්ලන්නේ හයිවේ එක सिस्टम में कमी लाने हैं माय वगैरह ऐंग मांच अरे केलेस मस्सा इल्लना सपाक्ते है ना इतने अन्ना ही तमाह हितेन ने इतने आत्मवन ना या का ऐसर नामनी या दीवट प्राणी ता नुबन वैद्य पट था ना ये हम तन अत्ये ना अतः रब का मंग बयान ने के इन्हीं साइन निरंतर सटना सभी नहान से अध कथा के लक्यान ने कही ශුද්ධාත්මයන් ගේ බලයෙන් පිරිච්ච ජීවිතයක් අද උන්වහන්සේ කතා කළ වචනේ බලන්න අද පළවෙනි කියවීමේ උන්වහන්සේ කතා කළා කියනවා එලෙසම ශුද්ධාත්මයන් වහන්සේ අපේ දුර්වල කමේදී අපට ආධාර දෙනසේක අපිට තිහිට්ටු වෙන්නේ නැත්තේ නෑ එපා වෙන්නේ නැත්තේ නෑ කරකය කියා ගන්න දෙයක් නැත්තේ නෑ ජේසු ඒ පටු දරුවට තෝරගත්තේ මල්ලු එනට ගිහිල්ලා යාඥා කරලා जैसे कि मैंने स्वामी ने यान्नंग देन्नंग नियमटा आय मनवाद आय किसी प्रश्न अन्ने आय नियमट नहीं जैसे तन्ना कहला क्या क्या हुआ जैसे कि नहर केशनाली का पहलूना ताड़िया ते कले आवा भाई देवित्या विकीना ये इच्छर प्रश्न एका कदी ये मवेन्न पुलाव मनुष्य एक जैसे कि वह अब्बा ताते मनुष्य सियाल लक पुलाव පුළුවන් මේක අයින් කරන්න මේක අමාරුයි මේ පටු පාර අමාරුයි පළල් පාර මරු ඒ කියන්නේ අමාරුයි තාත්තේ අයින් කරන්න මගේ ආදර ප්‍රේමන්තනේ පෞල් ජීවිතේ ලේසි දෙයක් නෙමෙයි පූජක ජීවිතයත් ලේසි දෙයක් නෙමෙයි පූජකේ නම තමයි පූජක තේරුණාද මෙතනත් පූජක ඔතනත් පූජක තමයි පූජා වෙන්න තමයි තියෙන්නේ අරගලයක් ස්වභාවයන් දෙකක් තේරුම් ගන්න නැති තැනක් වැරදි වෙච්ච තැන් වැටිච්ච තැන් කාල කන්නේ වෙච්ච තැන් එක්ක තියෙන ඔට්ටුව ආර්ථික ප්‍රශ්න මේ ඔක්කොමත් එක දඟලන දඟලිල්ල කෙලින් ඉන්න හරියට ඉනවයි කියනක අමාරු දෙයක්. ඒ කියන්නේ මේ වගේ පරිසරයක එතන ප්‍රති උනහසට උනහසට එහෙයි කියනක අමාරු දෙයක්. මගේ ප්‍රේමන්තේනේ හැබැයි බැරි දෙයක් නෙමෙයි. කවදාවත් නැහැ. බැරි දෙයක් නම් උනහසෙ කියන්නේ නැහැ. උනහස කියන මිනිස්සුන්ට නම් බෑ. මනුස්සයට නම් බෑ දේව රාජ්‍යයට ඇතුළු වෙන එක ධනවතෙක්ට උඩුවෙක්ට ඉඳිකඩු මලේ යනවට වඩා අමාරු දෙයක් මනුස්සයට නම් බෑ ඒක උනාසේ මාක්තුමගේ සුවිශේෂ කතා කරලා කියන්නේ මාක්තුමගේ සුවිශේෂ උනාසේ කතා කරලා කියනවා 27 ජේසුස් වහන්සේ වුන් දෙස බලා දා මාක්තුමගේ 10 27 ජේසුස් වහන්සේ වුන් දෙස බලා මිනිස්සුන්ට නම් එය කළ නොහැකිය දෙවෙනි වාසයේ දෙසේ නොවේ දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය. මගහැදෙන මොකද්ද අපේ ප්‍රශ්නය? මොකද්ද මේ ප්‍රශ්නය? අපේ කනෙක්ෂන් එකේ ප්‍රශ්නය. උනාසේ ජුවන් තුමගේ 15 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තිය කියනවා. ජුවන් 15 පහේ උනාසේගේ වචනය කතා කරලා කියනවා ඔබ සම්බන්ධ නැත්තම් මිදිවැල මමය ඔබ අතුය යමෙක් මා තුල සිටින්නේද මම ඔහු තුල සිටින්ද ඒ තැනැත්තා බොහෝ පළදරයි මන්ද මගෙන් වෙන්ව කිසිවක් කිසිවක් කිසිමක් කරන්නට ඔබට නොහැකිය ප්‍රශ්න තියෙන එන්ජින් එක ස්ටාර්ට් කරගෙන නැහැ එන්ජින් එක ස්ටාර්ට් කරන්න පෙට්‍රල් ඕනේ පෙට්‍රල් කියන්නේ යාඥා ජීවිතයක් නැහැ බලයක් නැහැ ශක්තියක් නැහැ ඉන ස්ට්‍රෙන්ත් එකක් නැහැ ඉන රෙස්පොන්ස් එකකට ඉන ස්ට්‍රෙන්ත් එකක් ඕනේ අද උනාසේ ආරාධනා කරනවා මේ ශුද්ධාත්ම බලයට මගේ ප්‍රමාණතේ නැහසේ එක කොරින්ති 10 වෙනි පරිච්ඡේදයේ උනාසේ කතා කළා කියන වචනේ බලන්න උනාසේ කතා කළා කියනවා මගේ ප්‍රමාණතේ එක කොරින්ති 10 13 උනාසේ කතා කරනවා පොතුවේ හොඳට මේ වචනේ බලන්න පොතුවේ හැම මිනිසෙකුටම මූණ පානට ඇති පරීක්ෂා හැර අනෙකක් ඔබ වෙත පැමිණ නැත ඒ කියන්නේ නිකම් මේ ස්පෙෂල් ඒවා නෙමෙයි ඔයා යන අ르ගලේ තමා යනවා වෙන විදියකට ඔබට දරාගත නොහැකි පරීක්ෂා ඔබ පිට පැමිණීමට ඉඩ නොහැර ඔබට පරීක්ෂා දැරිය හැකි වනසේ
ඒ සමගම ගැළවීමේ මගක් සලසන දෙන දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය හැකිය. ඒ කට්ට කන්න අවශ්‍ය strength එක ශක්තිය උන්වහන්සේ දෙනවා. වැඩේ තියන්නේ එදිනදා භෝජනය තියනවා එදිනදා කුරුසය සඳහා. අපිට එදිනදා භෝජනයට අපිට වෙලාවක් නෑ අපි busy. අවශ්‍ය එක දෙයයි පාමුල ඉඳලා ඇහුම් කන් දෙන එක. කනෙක්ෂන් එක නැහැ අපිට පෙට්‍රල් ගහ ගන්න වෙලා නැහැ එහෙනම් කොහොමද වාහනේ දුවන්නේ ස්ටාර්ට් කරාට එකම තැනයි තල්ලු කරගෙන තමයි යන්න වෙන්නේ ඒක ස්ට්‍රෙන්ත් එකට අවදි වෙන්න ඒ ශක්තිය ලැබෙන තැනට මගේ ප්‍රේමන්තයනේ ඉතින් මේ ගමන ලේසි දෙයක් නෙමෙයි අමාරු දෙයක් හැබැයි ඒකට අවශ්‍ය ශක්තිය උනාසෙ දෙනවා ශක්තිය මොකක්ද මේ කතා කරලා කියනවා අද පළවෙනි කියවීමේ එලෙසම ශුද්ධාත්මයන් වහන්සේ अपे दुर्बल कंबल दी अपट आधार दिनसेका जिसका मामा उपट सहाय दाय के एक देना सहाय दाय के एक कहने मगे प्रेमांते ने यालू एक मावा खरेती आगे ने आना के ने शुद्धात्म बाले एक कहने ये शुद्धात्म बाले ने तू ना माव मेहेवना माव आरग ने आना उस्सव के ने आना राजाली एक थाटुप माता त्याग ने मागे पैराक्लीट के लापिक कहने पैराक्लीट कहने उसावी मांग में ने पेनिसिट ना कहना शुद्धात्म यानो दयाबर मितुरे सत्ताहातम माते कहीं ना है भाई मानसियत्ते के शुद्धात्म यानो इन्ने ने डबल लाइफ का के शुद्धात्म यानो इन्ने ने ඔබගේ ජීවිතේ පාප උච්චාරණය කරලා නිදහස් වෙන්නේ නැතුව ඒ බලය ලැබෙන්නේ නැහැ. අශුද්ධ තැනක ශුද්ධාත්මයන් උක්‍රියා කරන්නේ නැහැ. පරිශුද්ධාත්මයන්ට ආරාධනා කරන්නට ඕනේ ඉල්ලන්න ඕනේ. සුද්ධ වෙලා ස්වාමීන් වහන්සේගේ සුද්ධවන්ත ගත කරන ආසාවක් එක්ක ශුද්ධාත්මයන්න් ඉල්ලන්නට ඕනේ. වචන කතා කළා කියනවා. එලෙස ශුද්ධාත්මයන් වහන්සේ අපගේ දුර්වල කම්වලදී අපට ආධාර දෙනසේක. නිසි ලෙස යාඥා කළ යුත්තේ කෙසේදයි අපි නොදනිමු. एत शुद्धात्मनं वहन्सेम वचनवलिन किव नोहकी सुसुम लैम्वलिन देवयन वहन्से वेत अपवेनुयेन आय दिनसेक सुसुम कियन्ने मगे प्रेमान्तेने ए कियन्ने ओक वचनेट दान्न बै समहर प्रश्न तियेनवा काटत किया गन्न बै दन्न केना दन्नवा मोकद्द मे एलियट दान्न कियला සුසුමත් එක්ක මමමඩ මගේ මන දන් දන් වාවිලා තින්න නම වඩ කරා දවස බෑ එම යන්නේ සුසුම සුසුම කියන්නේ අපිට වචනට දාන්න බැරි අරගලයක් ශුද්ධාත්මයනෝ මේ සුසුම් යාඥාවක් කරනවා සුසුමානෝ කියන්නේ උනාසෙට මගේ ජීවිතේ සුසුම යාඥාවක් කරලා ස්වාමිනාසෙට ඔප්පු කරනවා ඒ කියන්නේ ඒ තරම් මට යාඥා කරගන්න බැරි වෙලා නන්නතර වෙලා कनेक्शन के इति इस सुम्म उड़ा से आँख न्यावक करना इच्छर दायाबर के ने शुद्धात में अनुक्या बच्चे ने कहा कल क्या न बना अप सित सतन ही अभी हम उम क्या अप सित सतन ही ऐति ऐति सियाल विमसा बालना सियाल विमसा हम उम क्या देवियाँ वाहन से देवियाँ वाहन से शुद्धात में अनंगे शुद्धात में अनंगे आयदुम दन्ना से ආයතුම් දන්නා සේක එන අපි ඇවිල්ලා ආතක් පාතක් නැතුව අන්ධ භූත විදිහට යඥා කරන්න අරක දෙන්න මේක දෙන්න දකුණු පැත්තේ ඉන්න වම් පැත්තේ ඉන්න ජේසු කියන ඔබ ඉල්ලන්නේ මොනවද කියලා දන්නේ නැහැ හැබැයි ශුද්ධාත්මයන්ගේ යඥා දන්නා උන්වහන්සේ අපි ශුද්ධාත්මයන්ට සම්බන්ධ වුණාම අපේ සුසුම උන්වහන්සේ යඥාවක් කරනවා ශුද්ධාත්මයන්ගේ යඥාව අපේ යඥාව ශුද්ධාත්මයන්ට කනෙක් වුණාම මගේ ප්‍රමන්තනේ අපේ අපේ ආත්මය ශුද්ධාත්මයන්ට සම්බන්ධ වුණාම මෙහෙවන යඥාවක් තියෙනවා ප්‍රාතිහාර්ය වෙන්නේ යඥාවේදී යඥා කරද්දී දැනෙනවා ශුද්ධාත්මයන්ව ක්‍රියා කරනවා කියලා ශුද්ධාත්මයන් මෙතන සුව කරනවා ශුද්ධාත්මයන් උත්තර දෙනවා මෙතන හදවත විමසනවා ඒක දැනෙනවා ඒක වෙනම තැනක් ඒ වෙනම තලයක යඥාවක් වචනේ කතා කරලා කියන බලන්න ශුද්ධාත්මයන්න් සදහැවතුන් උදෙසා කරන ඇයදුම් අපි හැමෝම කියනවා දේව අදහසට එකඟ වන බැවිනි දෙවන වහන්සේ කැමැත්තයි ශුද්ධාත්මයන්න් තුල යාඥාව එකක් ඒකයි මගේ ආදර ප්‍රමන්තිනේ උන්වහන්සේ එපිසහයේ 18 කතා කළ කියන්නේ එපිසහයේ 18 යාඥා කරන්න කියනවා ශුද්ධාත්ම බලයෙන් වචනේ බලන්න එපිසහයේ 18 කියනවා උනාසෙත් ස්වාමීන් වහන්සේගේ සන්නායෙන් සන්නද්ධවන්න සෑම විටම මුළු සිතින් යාඥාවේද අයදීමේදී ඉදී සිටින්න ආත්මයන්න්ගේ
බලයෙන් යාඥා කරන්න එන්ජින් එක ස්ටාර්ට් කරගන්න මගේ ආදර ප්‍රේමන්තේනි දවස ආරම්භයේදී ශුද්ධාත්මනට ආරාධනා කරලා බලන්න හෙට ඉඳන් අද රෑ නිදියන් ඉස්සලා ඉල්ලලා නිදිය ගන්න ශුද්ධාත්මනට ඉන්වයිට් කරන් යාළුවෙක්ට වගේ කතා කරන් ඒක ලස්සන අත්දැකීමක් වෙල්කම් හෝලි ස්පිරිට් ශුද්ධාත්මනේ වඩින්න මාතෘට එන්න වසම වසා ගන්න පුංචි දාය ප්‍රයඥාවක් ඒ මෙහෙවීම ඔබ දවස පුරා අත්දකින්න යනවා මා පුතුම බලයක් විදියට ප්‍රතිහාරය වෙන්න යනවා ඒ කියන්නේ ඔබ වෙනස් වෙන්න යනවා ජීවිතේ උත්තර හම්බ වෙනවා කනෙක්ෂන් එක ජේසුව ඔබ සිද්ධිවලදී ඒ ස්තිවතුමා අහස දෙබැ වෙලා උන්වහන්සේව දෙපැත්ත දැක්ක නාසික දකුණු පැත්ත දැක්කා වගේ සිත්ති පීණාවස්සේ උන්වහන්සේව තේරෙන්න ගන්නවා පීණාවේ නිවසීම විසීමෙන් තැම්පත් බවෙන් කිසිදා නොසිඳන බලාපොරොත්තුව එබඳු බලාපොරොත්තුවකදී කිසිම කලකිරීමක් වෙන්නේ නැහැ. ඇයි අපට දෙන ලද ශුද්ධාත්මයano දේව ප්‍රේමයෙන් අපගේ හදවත් පුරවනවා. මගේ ආදර ප්‍රේමන්තයනි. උනාසේ අද පළවෙනි කීම කියන වචනේ බලන්න. සෑම විටම පළවෙනි කීවීම පුතේ. චුම්තුමා සමාවෙන්න. රෝම වරුන් ගිලිපියේ තවද දෙවියන් වහන්සේගේ අදහස ලෙස කැඳවනු ලැබුවන්ට. එනම් උන් වහන්සේට ප්‍රේම කරන අයට සියල්ලෙහිදීම අපි හැමෝම කියමු සියල්ලෙහිදීම අයිත් කියන්න සියල්ලෙහිදීම අයිත් කියන්න සියල්ලෙහිදීම මම ඔබට ආරාධනා කරනවා මගේ පෙම්වන්තනේ චුට්ටක් ඇස් එක පියාගන්න චුට්ටක් ඇස් එක පියාගන්න චුට්ටක් කල්පනා කරලා බලන්න ඔබගේ ජීවිතයේ කාල කන්නිම මොහොත ඔබගේ පෞල් ජීවිතයේ වෙච්ච ඒ අන්ධකාරම චරාම සිද්ධිය සමහර පුංචි කාලේ සිද්ධියක් ඇති බට අතාරන්න බෑ ඒ තරම් මතක් කරන්නත් කැමැත්තක් නැහැ ජීවිතේ ඒ ඛේද වාචකය ආසම නැති තැන මතක් කරගන්න ජේසුස් අදහනවා ඔබ මට ආදරෙයිද ඔබ මට ආදරෙයිද ජේසුස් කියනවා උනාසට ආදරේ කරනවා නම් සෑම සියලු සිද්ධියක්ම උන් වහන්සේ යහපතට පෙරලනවා මයි යහපතට පෙරලනවා මයි විශ්වාස කරන්න එනිසා සිද්ධිය පැත්තක තියලා ජේසුට ආදරය කරන්න ගන්න ඒ ශුද්ධාත්මයano ගින්නක් වගේ ඇවිල්ලා ඒ පැරණි ස්වභාවය අලුත් කරලා ඒ කුණු කොට පත්තු කරලා පුච්චලා අලු කරලා ආලෝකය දෙනවා විතරක් නෙමේ පෝරවලට පෙරලනවා ඔබගේ හැඩි වෙච්ච ජීවිතේ ස්වාමීන් වහන්සේ හැඩ කරනවා එනිසායි බලාපොරොත්තු දරා ගන්න යාඥාවේ පටුතරටුවේ නැතිළු වෙන්න තීරණයක් ගන්න පළල් පාර නෙමෙයි ඒ තුල ස්වාමින් වහන්සේ මහා පුත්තම දෙයක් කරන්න යනවා ප්‍රථමයෝ අන්තිමයෝ වෙන්නට යනවා අන්තිමය ප්‍රථමය වෙන්නට යනවා ඒකේ තීරණය හේතු සාධකේ ශුද්ධාත්මයano වෙන්නට යනවා ඒ තීරණය බලයක් ලෙසයිත කරගන්න ශුද්ධාත්මයන්ට ඔබගේ ජීවිතයට ආරාධනා කරන්න. බාද්දක පපුවේ තියාගන්න. ඉස්ස පහත් කරගන්න. ශුද්ධාත්මයන්ට ආරාධනා කරන්න. ශුද්ධාත්මයන්නි වඩින්න මා වෙතට. වහන්සේගේ ගින්නෙන් මාව උලවන්න. ඔබ වහන්සේ මා තුල මාව පාලනය කරන්න. ශුද්ධාත්මයන්නි වඩින්න මා තුලට. ආමෙන්.